ආයුබෝවන් දුවේ පුතේ අද අපේ පාඩම රබම් පද වාදනය කිරීම රබාන කියන්නේ දුවේ පුතේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ වලින් එකක් පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කියන්නේ මොනවද ආතත විතත විතතාතත ඝන සුෂිර වශයෙන් බිදුණු අපේම සංගීතයේ ඒ කියන්නේ දේශීය සංගීතයේ වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයයි රබාන අතින් පමණක් වයන නිසා දුවේ පුතේ ආතත ඝණයට අයත් වෙනවා එක් මුහුණක් පමණක් තිබෙන නිසා එකස් බෙරය කියලත් හඳුන්වනවා දුවේ පුතේ රබන් වර්ග දෙකක් තියෙනවා එක බංකු රබාන දෙක අත් රබාන අත් රබානට කියන තවත් නමක් තමයි විරුදු රබාන අපි දුවේ පුතේ රබන් පද වයන්න භාවිතා කරන්නේ බංකු රබාන හිවත් මහ රබානයි බංකු රබානේ විෂ්කම්බය අඟල් 36ක් මේ රබන් නිෂ්පාදනය සඳහා පුතේ යොදාගන්නේ කොහොඹ කොස් ගන්සූරිය වැනි ලී වර්ග රබානේ මුහුණත සඳහා එළුහමක් එහෙම නැතිනම් හරක්හමක් යොදාගන්නවා ලී කණු තුනක් මත රබාන තබා යටින් ගිනි අඟුරු දමා රත් කරමින් තමයි රබන් වාදනය කරන්නේ ගැහෙනු පිරිමි දෙපක්ෂයම රබන් වාදනය කරනවා විවාහ මංගල උත්සවයකදී අනිවාර්යයෙන්ම රබන් වාදනය කිරීම සිරිතක් අලුත් මනමාලියක් ගෙදරට කැඳාගෙන නිවසට පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රීතිය වෙනුවෙන් ගමේ කාන්තාව එකතු වෙලා තමයි දුවේ පුතේ බංකු රබන් වාදනය කරන්නේ ඇතැම් ගම්වල එම චාරිත්‍රය අදටත් පවත්වාගෙන යනවා විශේෂයෙන්ම සිංහල අවුරුදු සමයේදී විනෝදාස්වාදය ගෙන දීමට බංකු රබාන වර්තමානයේද බහුලව ගම්බද භාවිතා කරනවා. එහෙම නන්දුවේ පුතේ අපි බංකු රබන් පද කීපයක් වාදනය කරමු. තුඹ ගැට තුඹ මල් වැට දිග මදු මල් කොයින්ද මදු මල් ඇහිඳ මදු මල් මලයි මල් වඩමයි දොන්ත තකිට තා නෙළු මලයි මල් වඩමයි දොන්ත තකිට තා ඉද්ද මලයි මල් වඩමයි නෙළු මලයි මල් වඩමයි දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිට තා මල් තරිකිට තරිකිට තා රිදි මල් තරිකිට තරිකිට තා රන් මල් රිදි මල් පූජා කරන්නට දොම්කිට තරිකිට තරිකිට තා තුන් තුඹ මල් තුනයි තුනයි තිත්ත කැකිරි දෙකයි දෙකයි තුන් තුඹ මල් තුනට කපන් තිත් කැකිරි දෙකට කපන් රාං කිරිල්ලිය රාං කිරිල්ලිය රාං කුරුල්ලට එන්න කියාපිය රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූල් පොටක් මතුරන්න කියාපිය පාඩමින් ඔබ හා සම්බන්ධ වෙමින් සමුගන්නා මා ඔබේ ආදරණීය ගුරුතුමිය සමන්තා අමුණගම